ආයාලුවනේ සුබ දැසනක් ඔයාලා හැමෝටම. ඉතින් මම අදාවෙත් ඩබ්ලින් සිටි එකට ඔයාලන දෙකපු තව ලස්සන තැන් පෙන්වන්න. එහෙනම් යමු මාත් එක්ක. ඩබ්ලින් සිටි එකේ මෙන්න මේ වගේ වයිකින් ටූර් එකක් ඔයාලට යන්න පුළුවන්. ඉතින් අයර්ලන්තෙට ඇවිල්ලා අයිරිෂ් gift එකක් නොගත්තොත් ඉතින් වැඩක් නැහැ නේ. යුරෝ 30යි 40යි පොඩ්ඩක් මෙතන ගණන් වැඩි. අපි යන් අයිරිෂ් gift එකක් ගන්න අඩු තැනක් වාගෙන. ඉතින් ට්‍රිනිටි කොලේජ් එක ඉස්සරහා shop දෙකක් තියෙනවා. ටිකක් අඩුවට ගන්න පුළුවන්. මේ තියෙන එක shop එකක්. මෙතන යුරෝ 20කට වගේ දිනනවා. The seasons of Ireland. මේ තියෙන තව shop එකක්. ඉතින් මෙතන කලින් යුරෝ 20ට තිබුණා. දැන් නම් ටිකක් ගණන් වැඩි. ඉතින් දෙකක් ගත්තොත් යුරෝ 50යි. ඉතින් ඔයාලා අයිරිෂ් gift එකක් ගන්න කලින් මේ shop වලට ගිහින් බලන්න. ටිකක් අඩු දැනකින් ගන්න. ඉතින් තවත් ඩබ්ලින් වල යන්න ඕන තැනක් අයිරිෂ් whisky museum එක. Okay. Stop. Balance karang inne. Shut up, Charles. Okay. Hang on a second. Hang on a second. What's your name? What's your name? What's your name, kid? What's that? Sometimes it takes an hour. We'll see how we go. ඉතින් ග්‍රාෆ්ටන් ස්ට්‍රීට් එකේ තියෙන ඩිස්නි එක ටච් කරන්න අමතක කරන්න එපා. ග්‍රාෆ්ටන් ස්ට්‍රීට් කියන්නේ ඩබ්ලින් සිටි එකේ තියෙන ප්‍රධානම ෆේමස්ම සාප්පු වීදි වලින් එකක්. ඇර්ලන්තය තවත් ෆේමස් මොලි මැඩෝන් ස්ටටු එක කට්ටිය ඇවිත් පින්තුර ගන්න තැනත්තා මේ. ඉති මේක තියන්නේ ඇන්ස් ලේන් එක නෙමේ ඇන්ස් චර්ච් එක ළඟ තමා තියෙන්නේ. එනවන අර ගෑනු කෙනෙක් බල් එක්ක වඩාගෙන තමා නටන්නේ. Thank you.
සිටියකෙදි ගියේ ඇවිදගෙන යන අපි ඩබ්ලින් පෝට් එක පැත්තට මොනවද තියෙන්නේ බලන්න. ඉතින් මේ තියෙන්නේ ද ෆාමින් මෙමෝරියල් ස්කල්ප්චර්. ඉතින් මේ මූර්ති වලින් ශෝකය, බලාපොරොත්තු සංවීම සහ අදිෂ්ඨානය වගේ දේවල් පිළිබිඹු කරනවා. Epic, the Irish Immigration Museum, තවත් එන්න ඕන තැනක්. මේ තියෙන්නේ ජිනී ජොන්ස්ටන් ship එක. ඉතින් මේක ඇතුළට යන්න ඕන නම් යුරෝ 14ක් ඕන. මේ තියෙන්නේ සැමුවල් බෙකට් bridge එක. එතකොට මේ තියෙන්නේ CCD එක. The Convention Center Dublin. මේක පොඩක් ලස්සනයි රෑට light දැම්මම. මේ තියෙන්නේ රිවර් ලිපි එකේ තියෙන බෝඩ් බාර් රෙස්ටුරන්ට් එක. ගහයි ගහයි පයින්ව නේද. එහෙනම් යාළුවනේ තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.